දැන් මේ පළවෙනි දේශනාවේ මාතෘකාව අද හරියට ඉල්ලුමක් තියෙන මාතෘකාවක්. මොකක්ද? නිවන. මාත් පතන මටත් අවබෝධ වේවා කියලා, ඔබත් පතන ඔබටත් අවබෝධ වේවා කියලා. දැන් මේ අහපු කතාවේ තව ප්‍රශ්නයක් ආවන අන්තිම කතාවත් කියලා අපි පාරිශුද්ධ කරගෙන යමුකෝ. නිවන් පතන්න එපාලු. නිවන් පැතුව මේක ආත්ම දෘෂ්ටියට වැටෙනවලු. මොන දෘෂ්ටියට? ආත්ම දෘෂ්ටියට. මම මගේ මගේ ආත්ම. දැන් අපිට ආත්ම දෘෂ්ටිය නැද්ද? නිවන් පැතුවක් නැතත්. මගේ දුව, මගේ පුතා, මගේ වාහනේ, මගේ ඇඳුම නැද්ද ගන්න? තියෙනවා. ඇයි නිවන පැතුවක් මොකෝ වෙන්නේ? ඕවා පතන්න පුළුවන් නේ. ඕනම දෙයක් සමුර්ධ වෙන්න එරදි පාද හතරක් තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. අඩුමතරයි කසාදයක් බැඳ ගන්නත් ඔය හතරව. මනමාලය කෙරේ ඡන්දේ තියෙන්න ඕනේ. නැ චිත්තේ බලවත්ද නැද්ද? බලවත්. දැන් ඉතින් ඒක බලවත් උනම් මදි තව දේවල් ඕන. විරියේපයි දැන් කසාදේ බඳ ගන්න වීර කරන්නත් එපා. ගේ දැන් මනමාලේ නම් මහන්සි වෙලා මුදල් හොයලා ගෙයක් හදන්නවා. මනමාලිව කැඳ යන වාහනයක් ගන්නත් ඕන. මේක ණය වෙලා හරි කරලා පස්සේ ණය ගෙවුවත් කමන්නේ. මොකද මෙයා සතුටු කරලා ඉන්න බෑ. හොඳ ගෙයක් අරගෙන වාහනයක් කරා සතුටු කරලා ණය අරන්ත මැගත්තේ. පස්සේ ඉතින් ජීවිත කාලෙම ගෙවුවත් කමන්නේ සතුටුනේ. එදා සතුටු වෙන්නේ. ලක්ෂ ගණන් වේදන් කළ වෙඩින් එකක් ගත්තනේ. ඒ සතුට ඇත්තනේ අපිට. ඒක මේ වීඩියෝ එක බලනවද නෝ? අනේ සතුටු වුණා. දැන් ඉතින් ණය ගෙවපන්. වීඩියෝත් කරගත්තද කර ගොංකම හැමදාම බලන්නත් එපා මේකනේ. අපි එහෙමද නැද්ද? අපේ ලංකාව එහෙමයි. කොච්චර කන නැතත් ණය වෙලා හරි අරක කනවා. එක වැඩේ කරන්න තියෙන්නේ දෙන්න දෙමහල් එක දනකට එන ඔච්චර පදයක් ගහන්න ඕනේ නෑ. ලක්ෂ ගණන් ණය වෙලා අන්තිමට ජීවිතේම කාලකන්ණි වෙනවා. මේ පෞල් ජීවිතේ දෙදර යන මොකද ප්‍රශ්න? ණය නිසා. ණය වලින් සතුටින් ඉන්න බැරි නිසා. එහෙනම් විමර්ශාවත් ඕන. නුවණින් නුවණ දෙවිච්ච අපේ පැරණි අම්මලා, අපේ අම්මයි තාත්තයි ගත්තොත් මම උදාහරණයක් කියන්නම්. දෙන්න හඳපාණි දැනලා ගියා. අපේ නැන්ද කෙනෙක් කසාද වන්දන්න හතියයි තිබුණේ. මනමාලියත් එක්ක ඇඳුම් ගන්න ගියා. එහෙම ගෙදර ගියා. දැන් ලාභද පාඩුද? හිත යටින් කියන අක්කල අනේ හොඳයි වෙච්චද? අනේ සාදු. මේක ගියානේ. දැන් මොනවද කරන්නේ? දෑවැද්ද අරන් අපි යනවා. ලොරි එක දාගෙන. ඒ පුටු සිටියයි උටි. දැන් මම ගිහි කාලේ වෙච්ච කතාව මම කිව්වේ. ඒ කියන්නේ නැන්ද නුවණැති වුණානේ නේ? අරටි කිතුරුයි. දැන් ඉතින් ගෙයක් හදාගන්න ඒකට ඉතුරු. ළමයින් වැඩවලට ඒක ඉතුරු. නැත්තම් මේ රටේ මිනිහට කන්න දීලා නේද? බොන්න දීලා. පින් සිද්ධ වෙනවද? සුරාපානේ දෙන්නේ. හරක් මරනනේ. ඒ පවත් අයිති කරගෙන. ඉතින් විමර්ශාව තියෙන කෙනා මොකද කරේ? ඕව කරන්න ඕනේ. අපි දෙන්න යා. හඳ පානියා. එයා සමත් වුණාද විභාගෙන් නැද්ද? ඒ වගේ ප්‍රඥාවන්ත වෙන බෝධි පූජා ඕනද? විවාහ සමත් වෙන්න? විභාග සමත් වෙන්න ඕනද? ඒ වගේට? නෑ. විභාග සමත් වෙන්න මොකද විමර්ශා? පාඩම් කරන්න ඕන. වීරිය කරන්න ඕන. දැන් කකුල් බේසමේ දාගෙන හරි පාඩම් කරන්න ඕන. දැන් මට පැවිදි වෙන්න තුන. මම මොකද්ද කළේ? මට ඡන්දය ආවා. අවුරුදු 17 වගේ උසස් පෙළ ගන්න සමයේ. දැන් පන්ති යනවා, ඉගෙන ගන්නවා. චිත්තෙත් ආවා. දැන් හැමදාම රැටි තන්නේ මොකද? පැවිදි වෙන ලැබේවා. දැන් ගණන් පාඩම් කරනවද? නැහැ. පොත පැත්තක මම නිදි. ඇයි? දැන් අර ඉගෙනුමට ඡන්දෙ නැති වුණා, චිත්තේ නැති වුණා, විරිය නැති වුණා, විමර්ශාව නැති වුණා. ගිහි ජීවිතය ගැන මුකුත් දැන් වීරයක් කරන්නේ නැහැ. දැන් කරන්නේ මොන වීරියද? මේකෙන් පැනල යන්නේ කවදාද? දැන් තේමිය පණ්ඩිතයන් වහන්සේ කොච්චර වීර කරාද පැනල යන්න? මාස 3 ඉඳගෙන අදිෂ්ඨාන කරගත්ත ගොළුවෙක් නොවි ගොළුවෙක් වෙන්න. බිහිරෙක් නොවි බිහිරෙක් වෙන්න. පිලෙක් නොවි පිලෙක් වෙන්න. අවුරුදු 16ක් මේ අදිෂ්ඨාන නොබිද රැක්කා. පොඩි කරදරද කරේනේ? මුල් අවුරුදු කිරි දෙන්නේ නැහැ. අඬනකන් ඉන්නවා. අඬන්නේ නැහැ. සුසුන් ළමින් ඉන්නවා. ඇයි? බය යපා යන්න රජකම් කළොත් මම මහාන වෙන්න ඕනේ. චූටි ළමයා. මාස 3න් පෙනුණා මේක. දැන් බලන්න කොච්චර ප්‍රඥාව දියුණුවක් අපේ බෝසතාණන් වහන්සේ බෝසත් අවදී තිබිලා තියෙනවා. තමයි අපිට දැන් නැති ඒවා. අපිට දැන්වත් පිළිහිලා නැති ඒවා බෝසත් අවදීත් පවා තිබිලා තියෙනවා. ළඟට කැවිලි දෙනවා අනිත් අයට. ඇවිල්ලා කයි නැහැ. පළතුරු දෙනවා. අලියව කුලප්පු කොල්ල එවනවා. අනිත් ළමයි දුවනවා. බෝසතාණන් වහන්සේ ඔහොම ඉන්නවා. සර්පයෝ ගෙන ළඟේ දානවා. දල ගලෝපුවයි. දැන් හෙල්ලෙන්නේ. පැණි තවර ළඟේ මැස්සොන්ට වහන්න දෙනවා. දැන් මැස්සො විදිනකොට අමාරුයිනේ. ඒත් ඉන්නවා. ගිනි කබල් ගෙන ළඳ යට තියෙනවා. මේක අවුරුද්දෙන් අවුරුද්ද කරපු ටික මං කෙටියෙන් කියන්නේ. පස්සේ කියව ගන්න. ජාතක අට කතාවෙත් තියෙනවා. චර්යාපිටක අට කතාවෙත් තියෙනවා.
සුළුපටු වීරයක්ද? එක කැලේකට හැරෙන්නෙත් නැහැ. ඇඳේම ඉන්නවා එක විදියට. මලමුත්‍ර පහ කරගන්න ඇගේ. ඒ පස්සේ මේ ටික ලොකු නම් හේතු වෙන බලන්න. දවසක් අතෝ දැන්න තෝ තියෙනවා. ලැජ්ජ නැද්ද ලොකු ළමෙක් වෙලා තෝද ගන්න බැරිද කියලා අර කිරියම්මල කියනවා. ඒත් අර හිස පුපුරන තරම් ගඳයි. ඒත් ඉන්න මීට වඩා ගඳයි ගූතනරක කියලා. ඇගියොත් ඒ අසුචි ගොඩ ඉන්න බෑ හිස්මල පුපුරනෝනේ. ඉතින් පස්සේ හොදනවා. අන්තිම මොකද්ද කරේ? 16 වෙනි වියේදී. දැන් ඉතින් කොරෙක් වේවා පිලෙක් වේවා බිහිරෙක් වේවා ගොළුවෙක් වේවා ඉස්ත්‍රියට අහු වෙන්නේ නැති පිරිමියෙක් නම් නෑ මායන් ටිකට අහු වෙනවා කියලා හිතුවා. ඒක කුමාරිකාව ටිකක් පත් කළා. කුමාරියව වසන් කරගෙන කතා ගැරෙව්වත් ඇවිද්දෙව්වත් විවාහ කළ දෙනවායි. දැන් උඩු මහල්ට ගෙනිහලා සතපෝල දැන් තියෙන කුමාරයා හොඳට නාවල සුවඳ ගල්වල තියෙනවා. අර දැන් කුමාරිකාවට කියලා මොනවද කරන්නේ නැත්තේ? අත ගන්නවනේ ඉතින් අරෙන්ෙන් අතපය මොකද කරේ? ඔබලට පහසක් වෙන්න දෙන්නේ නැහැ කියලා තද හුස්මක් කරන් තද කරගෙන හිටියා. හුස්ම තද කරාම ඇඟට වෙන්නේ මොකද්ද? ඇඟ ගල් වෙනවා. මේන යක්ෂයෙක් කියලා මේ ළමයි ටික යන්න ගියා. කිසි ඇඟීමක් නැහැ. හෙළුණේවත් නැහැ. අන්තිමට මරලා දාන්නේ කියලා අනකලා. උදැල්ලෙන් මේ ඔළුවට ගහලා වල දාලා ඉන්නේ කිව්වා පතාචාර්යට. ආන් එළියට ගියාම කතා කළේ අවුරුදු 16ක් වීරය කළා. ඡන්දය නිසා, චිත්තය නිසා, විරිය නිසා, විමංසාව තිබුණු නිසා. නුවණින් වැඩේ කරේ. දැන් රජගෙදරකින් පැනලා යන්න ලේසි නෑ. අපිට මේ සමාජෙ පැනලා යන්න ටිකක් ලේසි. අපිට මොකෝ ලොකු දේවල් තිබුණ නැති නිසා. නමුත් රජකමක් තියෙන කෙනා එක දාලා යනවා කියන්නේ සුළුපටු දෙයක්ද? නේ? එහෙනම් මේ ආත්මභාවයේ එදින උපන් රාහුල කුමාරයා පතිවෘතා ඇති අසෝදරා උත්තමාවී ලැබෙන දෙවිච සක්විති රාජ්‍ය අතහැරලා ගියේ මේ පුරුද්ද නිසානේ. මේ පුහුණු කිරීම නිසා රජකම අතහැරලා යන්න ගියා. පසුව විස්තරي තමන් කරපු එක වීරයක් නිසා, එක පුද්ගලයෙකුගේ වීරය නිසා, එක සත්පුරුෂයෙකුගේ වීරය නිසා කථාචාර්ය බහැදුනා. දැන් කුමාරයා විදිනවා කතා කරන බණ කිව්වා. මිත්තානි සංසූත්‍රයේ බලන්න පිරිත් පොතේ තියෙනවා. මිතුරන්ට රෝහි නොවීම ආනිසංස ටික කියනවා. ඉතින් දැන් පණිවිඩ යනවා තාත්තට අම්මට මෙන්න හොඳට ඉන්නවා කියලා. කවුරුත් එනවා ඉතින් ඉක්මනට එනවා. කවුද පුතාව එක්කගෙන ඉල්ල අභිෂේක කරන්න එන්නේ? තාත්ත දකින පුතා මහාන වෙලා දැන් ඉෂිපේ ඌර්ජාවේ මහාන වෙලා ඉන්නේ. ධ්‍යාන අභිඥා ලබලා ඉන්නේ. ඒක ශනේකින් එක දවසකින් ලැබුණේ සසර පුරුද්දට. බලන්න ඒ රජවරුන්ගේ සත්පුරුෂ බව. පුතා මහාන වෙලා දැනගත්තු තැනින්දා සිරප්පු ගලවලා පයින් ගියේ ළඟට. ගිහලා පොඩි ආසනයක් දුන්න වාඩි වෙන්න රජතුමනි කියලා. වාඩි වුණේ නැහැ. බිම වාඩි වුණා. ඇයි? පුතා කෙරෙහි ගෞරවයෙන්. ඇයි දැන් ශ්‍රමණයන් වහන්සේ පැවිද්දේ? ඉතින් ඇහුවා මේ කොළ කාල ජීවත් වෙන්නේ. ඔව් කිව්වා. කොළ කාල කොහොම ලස්සන වේ. මං තනියෙන් සැතපෙන්නේ. අතීතය ගැන ශෝක කරන්නේ. අනාගතය ගැන හීන මවන්නේ. වර්තමාන ලද දේ සතුටු වෙන නිසා මං ප්‍රසන්නයි. ඔබ ප්‍රසන්න නැත්තම් ඔබයි අප්‍රසන්න වෙන්නේ. ඉන්නේ අතීතේ. ඉන්නේ අනාගතේ. වර්තමානේ කොයි වෙලාවකවත් නැත. සිහින ලෝකේ. මාලිගා සදා. නේද? එහෙනම් ස්වාමීන් වහන්සේලා සමාඩ ඔබට පේනවා හරි ලස්සනට ඉන්න ඇයි? තනිව සත වෙන නිසා. දෙන්නෙක් එකගෙන දාගත්තොත්. අපර කකුල් දෙක දාන ඔලුව උඩින්. පයින් ගහලා තමයි බිමත් වැටෙනවා. ඒ ආදීනෝ ගිහි ඔබ දන්නව ඇති. නිදහස නිදා ගන්න නැහනේ. නිදහස හැසිරෙන්නත් නැහනේ. තරහ යන්නේ නැද්ද? තරහ යනවා. ස්වාමීන් වහන්සේ එක කුටියක තනිව සත වෙනකොට ඍෂිසේ ජීවත් වෙන්නට පුළුවන් අතපය දිගහැරලා ඉන්න පුළුවන් කියලා. දැන් මේ කුමාරයන් තම බෝසතාණන් වහන්සේ බණ කියන තාත්තට. තාත්ත ආරාධනා කරනවා එන්න පුතුණුවනි රජකම් කරන්නට. තරුණ වයස ඉක්මුණාට පස්සේ වයසට ගිහිල්ලාවිල්ලා මහාන වෙන්න ළමයි ලැබුණාට පස්සේ මහාන වෙන්න කියනවා. ඊට කියනවා පියතුමනි කවුද අප වෙන්නේ මට ළමයි ලැබිලා වයසට එනකම් මම ජීවත් වෙයිද කියලා. මරණය අදා දෙනවා. කවුද මට ඒකට අපයක් දෙන්නේ? ඒ නිසා ඒ නොපමිනි අනාගතේ මට පල නැත. රජකමෙන් පල නැත. බිසවරුන්ගෙන් පල නැත. දරුවන්ගෙන් පල නැත. මම මේ පැවිද්දේ මැරුණා. මේ නිවන් මාර්ගම යනවා කියලා ධර්මයේ කියා දෙනකොට අර රජකම් කරපු තාත්තා කිව්වා පුතා මහාන වුණා නම් මම්මකොටි මමත් මහාන වෙනවා. රජකම අතහැරලා තාත්තා මහාන වුණා. විසෝරු ටික ඒ කියන්නේ අම්මලා මහාන වුණා. මුළු රාජ්‍යයම පැවිදි වුණා. අසල රාජ්‍ය හයක්ම ආවා
මේ රාජ්‍ය අල්ලගන්න. එනකොට ඔක්කොම ඇරලා දාලා ගිහින් තියෙනවා. පස්සේ බෝසතාණන්ාන්සේ වහගෙන ගිහිල්ලා බණ අහලා මේ රාජ්‍ය හයේම මිනිස්සුත් පැවිදි වුණා. අන්තිමට ගියා කීප දෙනෙක් එයාලා කවුද? සුරා සොඳුන්. දැන් බොන්න විදියක් නැහැ. මොකද රා පෙරණ කට්ටියවත් නැහැ නේ. ඔක්කොම මහාන වෙලා. බැරිම තැන තමයි ගිහිල්ලා මම මහාන වුණේ. ඒ නිසා අන්තිමට අපේ මලියදේව මහරහතන් වහන්සේ ආදී මහා සීව රහතන් වහන්සේ ආදී උතුමන් ලංකාව ඉපදලා රහත් වුණාට පස්සේ කියනවා අපි තමයි අර සුරා සොඳුන්. අන්තිමරණ ගියේ අපි. ඕන එකට අන්තිමට ගියාම ලැබෙන්නේත් අන්තිමට. බණක් අහද්දි කෙලවරේ හිටියෝ තානිසංසත් මදි අඩු වෙන සමහර. මොකද සිත විසිරෙන නිසා. එළියේ හිටියොත් එහෙම විසිරෙනවා. ඒ නිසා පිනකට යද්දි ඉස්සරහට යන්න. දෙයක් දෙනකොට ඉක්මනට දෙන්න. කල් බැන මැන ඉන්න එපා. දැන් අර මහාන වෙන ඔක්කොම යද්දි මෙයාලා බිබී හිටියා. අන්තිමට ගියා. ඒ නිසා බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ලංකාව ඉපදිලා තමයි මේ බුද්ධ ශාසනය අරියත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කරගත්තේ. ඒ නිසා තමයි අවසාන රහතන් වහන්සේ සිව්පිලිසිඹිය රහතන් වහන්සේ වශයෙන් නම් කරලා තියෙන්නේ අටුවාවේ මලියදේව මහරහතන්. ඒතු අවසාන රහතන් වහන්සේ කියලා නෙවෙයි කියලා තියෙන්නේ. තව කෙනෙක් රහත් වෙන්න බැහැ කියලා නෑ. ඒ ස්වාමින්දයන් වහන්සේගේම දේශනාව චචක්ක සූත්‍රයල 60 තැනකදී 60 බැගින් 3600ක් රහත් වෙලා තියෙනවා. එහෙනම් ඒකයි කාරණේ බුදු පිරිසේ අන්තිමය. නාද අපිට මාර්ගඵල ලබන්න බැහැ කියලා කතාවක් නෑ. හැබැයි අමාරු. මොකද හේතුව මාර්ගය අපහැදිලි. දුර්මත වැඩි. මුලා වෙන ප්‍රමාණය වැඩි. එහෙනම් මේ මාර්ගය පැහැදිලි කරගන්න. ඒතකොට මම කිව්වේ පැවිදි වෙන එක ගැන. අපි තරුණ වයසේදී මම කිව්වා ඒ ඉගෙන ගන්න එකට ඡන්දේ නැති වුණා. පැවිද්දට ඡන්දේ ඇති වුණා. චිත්තය ඇති වුණා. දැන් බලවසිතෙන් ඕකම ඇලුවේ තියි. වීරය කළා. මොකද්ද කළේ? අතහරින්න ඕන. විමර්ශාවෙන් කාටත් නොකිය යන්න ගියා. දැන් අද මම මෙතන තාම ඉන්නවා. ඒ ඉන්නේ දා විමර්ශාවෙන් වීරයෙන් ඡන්ද චිත්ත විරි විමර්ශා පාවිච්චි කළා. ඒ වැඩෙම කරගත්ත නිසා. එහෙනම් නිවන් දකින්න ඡන්දය ඕන. චිත්තය ඕන. විරිය ඕන. විමර්ශා ඕන. ඒ හතරෙන් පළවෙනි එක තමයි නිවන් සුව ලැබේවා කියන පතන පැතුම. එහෙනම් පතන් නැතුව ලබන්න බෑ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඉංකලාට ආනිසංස ලැබුණා මිසක් ඒක නිවනට අනුයාත වෙන්නේ නැහැ. නිවනට අනුයාත වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ ඥාණයට අනුයාත වෙන්න. දැන් වචන කීපයක් අපි කියමු. දැන් වර්තමානයේ භාවිතාන වචන ඔක්කොම කියමුකෝ. නැත්නම් ශ්‍රාවක තරහ වෙනවනේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙන්නත් ඒ අමා නිවන්සෝ බොහෝ දුර නොවෙන්නත් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ වෙන්නත් නිවන් මඟ පූර්ණය වෙන්නත් අපි කියන විදියට නම් නිවන් දකින්නත් ඔය ඔක්කොගේම වචන මං කිව්වා. හැබැයි හැම එකෙම කියන්නේ මොකක් ලැබෙන්නේ? නිවන් ලැබෙන්නේ. වචනේ වෙනස්. හැබැයි යන්නේ එක තැනට. ප්‍රතිපදා වෙනස්. කවදාරි හැබැයි මේ ධහම දැකලා තමයි කවුරුන් නිවන් දකින්න ඕන. කොයි පාර ගියත්. ඒක නිසා එකපාරට එන්න වෙනවා. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මෙතෙන්ට එන්න ඕන. සිහිය පිහිටවන්න වෙනවා. මේ ආර්ය මාර්ගයට එන්න වෙනවා. මොන වචනෙන් කිව්වත් යන්නේ කොතෙන්ද? නිවනට කියන්නේ ආ එක එක මතවාද කියන්නේ පිරිස්නේ. ඒතර වචන වෙනස් වෙයි. නමුත් අර්ථය එකයි. එහෙනම් නිවන් සුව ලැබේවා කියලා පතනවද නැද්ද? උදේටත් පතන්න, දවල්ටත් පතන්න, රැයටත් පතන්න, බෙහෙත් බොනවා වගේ තුන් වේලේ පතන්න. නිකම් පැතුවොත් මෙන්න මෙහෙම එකක් මම උදාහරණිකුත් කියන්නම්කෝ. ගොවි මහත්තයෙක් උදැල්ලා කරේ තියන් අමුඩ ඇඳගෙන ගිහිල්ලා කුඹුරට ගිහිල්ලා වාඩි වෙලා පතනවා. ඉක්මනට වී ලැබියා. හැබැයි තාම වල් කොටලා නැහැ. නියර බැඳලත් නැහැ. හැබැයි මෙයා උදේ හවස ගියන් හැමදාම උදැල්ල පැත්තකින් තියලා වාඩි වෙලා පතනවා. ඉක්මනින් අස්වැන්න ලැබේවා. මාස තුනේම හොම්ම යනවා. තුන් මාසෙන් වී පීදෙන්න පීදිලාද නැහැ. වල් නම් පීදිලා ඇති. වල් බිහි වෙලා ඇති. ආන්න ඒ වගේ අපි කුසල් නොකර පින් නොකට දන් නොදී සිල් නොරක භාවනා නොකර නිවන් පතනවා නම් ගොවියට වෙච්ච වැඩිම තමයි අපිටත්. මුකුත් ලැබෙන්නේ මේ කියන්නේ දන් දීලා මගේ මේ දාණය නිවන් සුව පිණිස වේවා. අර වචන ටිකත් ඒ අය දාගන්න. අමනාප වෙන්නේ නැහැ මට. දැන් ඔක්කොම නිතරම කියන්න බෑ. මම මෙතන ඉඳන් පාවිච්චි කරන නිවන් සුව කියලා. නිවන සුවයක්නේ. නිබ්බාණං පරම සුඛං. අහලා තියෙ ලෝකේ තියෙන ලොකුම සැපේ නිවනයි. හැබැයි ඇත්තටම තියෙන සැපයක් නෙවෙයි. අවසාන නැති දෙයක්. නමුත් ජීවත් වෙන නම් තියෙනවා. මම විස්තර කළ දෙන්නම්. එතකොට නේ අපිට ආසිත වෙන මේකට. ඡන්දය ඇති වෙන්නේ. දැන් මම අහන ඔබෙන් ඔබර නිවන් දකින්න ඕනද?